आयुवान सुबह मध्यानक ओबस्वादिन रूपोहानी मध्यान प्रधान प्रवृत्ति प्रकाशे समगेन प्रथमे नवधानीय पुआत सिरस्थल वेता राठे किसी में संपतक विकुना ने नहें बदु दे नित नहें पार्लमेंटूट आज जनपति इदिरिये में अमति रोहित गेन साहत किया नाकोटिक रंग जीवट वेदी तबा इंडिया वट पैन मोहम्मद नवास इंडिया वेदी कोटवे अपि कियन कम रंजन के मंत्री दुहरे के न तीन दुआगन एपा अधिकरणे तनुम दे माध्य वेदी टत तेपल चंदे ट वरम लेबने लकुनु म्यांमार हमुदा पाल ने ट इरहिव बाइडन के न संबाधक රටේ දේපල විකිණීම හෝ බදු දීම වත්පන් රජයේ ප්‍රතිපත්තිය නොවන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. ආනයිනේ හා අපනයන පාලන පනත යටතේ වන නියෝග තුනක් පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද අද පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ ආයෝජකයන් හරහා රටේ ආර්ථිකය දියුණු කිරීමට ක්‍රියා කරන බවයි. ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කැබිනට් ඇමතිවරයෙක් කරා යෝජනාවක් ගේන්න. මේ රටේ සම්පත් විජාතිකයන්ට ලබා දීමේ ජාතික ප්‍රතිපත්තියක් මේ පක්ෂ විපක්ෂ කාවුත් එකතු වෙන. ඔබතුමාලා ආණ්ඩු ඉන්න කාලේ ඔබතුමාලා කරන කාල කාරණාව ගැන අපි විපක්ෂයේදී කෑ ගහනවා. අපි ආණ්ඩුවට ආවට පස්සේ ඔබතුමාලට විරුද්ධව කටයුතු කරනවා. ඒ නිසා අනේ මේ රට වහ ගන්නකෝ. රට වහ ගන්නකෝ. කියා ගන්න. අන්න බැංකු හොරා. මේ මේ බැංකු හොරෙක්. අන්න බැංකු හොරෙක්. හරි හරි හරි. බැංකු හොරෙක්. කතා නැතු අර ඔබතුමා ප්‍රශ්න අහුවා නම් ඉවරයිනේ. මේ ඔබතුමා ප්‍රශ්න අහන්න වැල්ලට අරන් යන්න නැතු. पत्रिका ඉදිරිපත් නොකර අඩුම වශයෙන් තමුන්නාන්සලාගේ පාර්ලිමේන්තු කණ්ඩායමටවත් ඉදිරිපත් නොකොට 99 අවුරුදු බද්දකට බදු දුන්නා කියලා කියනවා. ඒ 99 අවුරුදු බද්ද ඉවර වෙන තුරුම අපේ රටේ ආර්ථිකයට එකතු වෙන්නේ ලක්ෂ 185යි. හම්බන්තොට එදා විකුණනකොට ඔබතුමාම දැක්කා ඒ සම්බන්ධයෙන් ඒ වරායේ වැඩ කරපු සේවකයාට එක්තරා නිලධාරියෙක් ගැහුව කන පැලෙන්න. ඔබතුමාට මතකද එදා? අමාරු යහගෙන ඉන්න අය හේතුව එක්කවලා විකුණගෙන සජිත් මහත්තයා නිවඩයි දැන් අහගෙන ඉන්නවා එතුමා නියදව හිටියේ ඒ නිසා ගරු කතානායකතුමනි අපි බොහොම පහදලිව අහුම්කම් දෙන රජයක් හැටියට රටට අවාසිදායක තත්ත්වයකට වැඩ කරන්නේ නේ අපේ රජයේ ප්‍රතිපත්තිය විකුණම් කරන ප්‍රතිපත්තියක් නෙවෙයි බදු දෙන ප්‍රතිපත්තියක් නෙවෙයි අපි ආයෝජකයන් ගෙන්නලා ඒ සම්බන්ධයෙන් ආර්ථිකය දියුණු කරනවා ඔබතුමාට බොහොම පහදලිව කියනවා නැගෙනහිර පර්යාන්තය අපි 100% කරනකම බටහිර පර්යාන්තයට අපි ආයෝජකෙක් එකතු වෙලා ආර්ථිකය ශක්තිමත් කරනවා තුවාලේ ලැබූ අතර එහිදී 11 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත් වුණා. මේ පිළිබඳ පුළුල් විමර්ශන ක්‍රියාත්මක කළ අවස්ථාවේදී සිද්ධිය ප්‍රධාන සැකකරු වන මොහමඩ් මාහිර් මොහමඩ් නවාස් නැමැත්තා ඉන්දියාවට පලා ගොස් ඇති බව හෙළි කර ගැනුණා. සැකකරු ඉන්දියාවේ මදුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත් වුණා. සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජතාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. මෙම පුද්ගලයාට එරෙහිව මද්‍රව්‍ය සම්බන්ධ නඩු කිහිපයක්ම අධිකරණයේ විභාග වෙමින් පවතිනවා. මේ අපරාධයේ සඳහා ආධාර අනුබල දුන් කුමන්ත්‍රණය කර එක්තරා පුද්ගලයෙක් පිළිබඳව අනාවරණය වුණා. ඒ පුද්ගලයා මොහමඩ් මාහිර් මොහමඩ් නවාස් නැමැති කොච්චිකඩේ පෝරුතුඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ වගේම ඔහු වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ
අපදිංචි කරුවෙකු ලෙසද සඳහන් වී තිබෙනවා. මේ පුද්ගලයා පොලිස් ඔත්තු කරුවෙකු ලෙස පෙනී සිටමින් අපරාධය සඳහා කුමන්ත්‍රණය කර ඇති බවට අනාවරණය වුණා. පසුගිය දිනවල නිල නොවන ආරංචි මාර්ගවලින් මොහු ඉන්දියාවේදී අත්අඩංගුවටගත් බව වාර්තා වී තිබුණා. ඊයේ දිනේදී ඉන්දියාවේ ඉන්ටර්පෝල් ශාඛාව විසින් ශ්‍රී ලංකාවේ ඉන්ටර්පෝල් ශාඛාව වෙත දන්වා තිබෙනවා. ඉන්දියාවේ මදුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බවත් දැනට මදුරේ ප්‍රදේශයේ රඳවා තබාගෙන සිටින බවත් ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ මද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කෙරෙනවා. ඔහු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතිනවා. දෛනිකව වැඩිම කොරෝනා රෝගීන් පිරිස පෙරේදා දිනේ වාර්තා වෙද්දී ඊට ආසන්න ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දිනේද වාර්තා වුණා. ඊයේ දිනයට හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 963ක් වෙනවා. මෙවන විට තහවුරු කළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 72174ක් වෙනවා. මේ අතුරින් 6155 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබමින් පසුවන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. එමෙම 65644 දෙනෙකු සුවය ලැබුවා. කොරෝනා බවට සැක සහිත 715 දෙනෙකු රෝහල්වල පසුවන බවයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. කොරෝනා මරණ 375ක් දක්වා ඉහළ ගියා. මියගිය අය අතරින් 231 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් සංඛ්‍යාව 144ක් වෙනවා. අද උදෑසන වර විට අලුතින් හඳුනාගත් ආසාදිතින් 963 දෙනා අතරින් 8 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ අයයි. ඉතිරි 955 දෙනා දේශීයව හඳුනාගත් අය වෙනවා. මේ අතරින් 298ක් වෙන වැඩිම ආසාදිතින් පිරිස හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් හමු වූ ආසාදිතින් සංඛ්‍යාව 255ක් වෙනවා. මිනුවන් කුඩ හා කොළඹ මත්ස්‍ය වෙළඳපළට සම්බන්ධ පුකුරෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 68660ක් දක්වා ඉහළ ගියා. මේ අතරින් 64250 දෙනෙකු පූර්ණ සුවය ලැබුවා. අද උදැසන වන විට ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 93ක පුද්ගලයන් 8918 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුල පමණක් PCR පරීක්ෂණ 16493ක් සිදු කර තිබෙනවා. ඊයේ දිනය වන විට කොරෝනා එන්නත 176725 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඊයේ දිනේ පමණක් එන්නත් 2532ක් ලබා දී තිබෙනවා. අපි ඉතාම පැහැදිලිව රජ වෛද්‍යාරික සංගම විදිර මේක දෙකිටම කිව්වා එන්නත දෙන්න ඕන එන්නත පුළුවන් තරම් ඉක්මනට ගෙන්නගෙන දෙන්න ඕන. අපිට යන්තම් හරි මේ අඳුරු උමග තුල ගමන් කරනකොට ඈතින් එළියක් පේනෝ නම් ඒ පේන්නේ එන්නත හරහා. ඒ නිසා තමයි එන්නත දෙන්න ඕන. නමුත් ජනතාවට වැරදි විශ්වාසයක් දෙන්න එපා එන්නත ගත්තට පස්සේ සියරම හරියනවා කියලා. එන්නත හරහා ලයිසන් එකක් ලැබෙන්නේ නැහැ නිදහසේ ඔබම ගමන් කරන්න. වඩා සතුරු දායක ආරංචි කිහිපයක් පහුගිය කාලය තුල ලැබුණා විශේෂයෙන් ඊයේ පෙරේදා වෙනකොට මේ ඇස්ට්‍රසෙනිකා එන්නත සම්බන්ධයෙන් විශේෂයෙන් වයස් කාණ්ඩ වලින් තොරව මේක දෙන්න පුළුවන් කියන කාරණේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශය ඇවිල්ලා තිනවා. අතුරු ආබාධ ඉතාම අවම එන්නතක් බව දවස ගානේ තහවුරු වෙමින් යන ඇස්ට්‍රසෙනිකා එන්නත අපේ පද්ධතිය අතුල කළමනාකරණය කරන්න පුළුවන් එන්නතක් බවට මේක තහවුරු වෙමින් තියෙනවා. ඉතින් මේ කියන සාධකත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය සමස්තයක් විදිහට ලෝකේ පුරා පාවිච්චි කිරීම සඳහා ඇස්ට්‍රසෙනිකා එන්නත සඳහා මේ වෙනකොට ලැබෙමින් තියෙනවා. අවදානම් කණ්ඩායම් හරියට හඳුනගෙන AI සඳහා මේ එන්නත ලබා දීම සඳහා ප්‍රමුඛතාව ගත යුතුයි. මරණ සහ සංකූලතා කියන සාධක දෙක කොවිඩ් වලින් ඈත් කළොත් එහෙම අපිට ඉතුරු වෙන්නේ හෙම්බිරිස කැස්සක්. මේ සතියකට එහා පැත්තේ වගේ අපිට දෛනික වාර්තා වෙච්ච ගෝලීය රෝගීන් ගාන 1,789 සීමාව දක්වා ගියා දවසකට. දැන් අද ඒක 1,400 සීමාවට අඩු වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාව දවස ගානේ වැඩි වෙලා තියෙනවා. රෝගීන් ගානේ අඩුවට සාපේක්ෂව මරණ අඩු වෙලා නැහැ. ඒක මරණ අඩුවීම් ප්‍රකාශයටපත් වෙන්න තව සති දෙකක් විතර කාලයක් ගත වෙනවා. මෙන්න මේ රටාවන් හොඳට පැහැදිලි කරගෙන තමයි අපේ ඉදිරි සැලසුම් අපි සකස් කරන්න වෙන්නේ. පසුගිය පැය 24ක කාලය තුල ලෝ පුරා කොරෝනා මරණ 14,018ක් සිදුව තිබෙනවා. එමෙන්න එම කාලය තුලදී හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 437780ක් බවයි සංඛ්‍යා ලේකර වාර්තා පෙන්වා දෙන්නේ. ඇමරිකාවෙන් පැය 24ක් තුල හමු වූ ආසාදිතින් සංඛ්‍යාව 96806ක් වෙනවා. එම කාලය තුලදී කොරෝනා මරණ 3432ක් එරට සිදු වුණා. පැය 24ක් තුල බ්‍රසීලයෙන් හමු වූ ආසාදිතින් සංඛ්‍යාව 60271ක් වෙනවා. ඒ අනුව කොරෝනා මරණ 1357ක් සිදු වුණා. බ්‍රිතාන්‍යෙන් පැය 24ක් තුල ආසාදිතින් 13013 දෙනෙකු හමු වෙද්දී මරණ 1001ක් සිදුව තිබෙනවා. ඉන්දියාවෙන් අලුතින් ආසාදිතින් 12760ක් හඳුනා ගනිද්දී මරණ 119ක් සිදු වුණා. රුසියාවේ පැය 24ක් තුල ආසාදිතින් 14494 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 536ක් සිදු වූ බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ.
දැනට පවත්නා ගැටලු මගහරිමින් සෑම දිනාටම ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි අදාළ නීති සංශෝධනය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා. මැතිවරණය විදාස්වා සාධාරණ පවත්වා ගැනීමේදී අපි හඳුනාගත් යම් යම් දෝෂ තියෙන එක නීති සංශෝධනය කළ යුතුව තියෙනවා. සීරු දිනාටම ඡන්දය පාවිච්චි කිරීමේ හිමිකම තියෙනවා. නමුත් දැන් අපේ රටේ අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන වෛද්‍යංශ ගත්තොත් වෛද්‍යවරු එදියන්ට පවා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. උන්ට තැපැල් ඡන්ද අයිතියක් නැහැ අපේ නීතිය අනුව. මේව වෙනස් වෙන්න ඕන. වෛද්‍ය අංශය වෙන්න පුළුවන්, ඒ වගේම ජනමාධ්‍ය වෙන්න පුළුවන්. උන්ට එදාට විවිධ කාර්යයන් නිසා ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන බොහොම අඩුයි. සකස් කරමින් තිබුණ පහුගිය කොමිෂන් සභාවත් දැන් ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මැතිවරණ වියදම් පිළිබඳ ඒකම අවුරුදු 18 සම්පූර්ණ හැටියම පාවිච්චි කරන්න පුළුවන් දැනට ඒ පනත ගැසට් කරලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න විතරයි තියෙන්නේ. ඒක කරගන්න උත්සාහ කරනවා. සිරතඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පියවරක් නොගන්නා ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත නිකුත් කර ඇති නියෝගය ලබන මාස 16 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනා අධිකරණය නියම කළා. රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද අලි කැදූ අවස්ථාවේදී අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර හා මායතුනේ කොරයායන මහතුරුන් මෙම නියෝගය නිකුත් කළේ. රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතාට පෞද්ගලික හේතුවක් මත අද දිනේ අධිකරණයේ හමුවේ පෙනී සිටීමට නොහැකි බැවින් නඩුව සඳහා වෙනත් දිනයක් නියම කරන ලෙස ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා ඉල්ලීමක් කළා. ඉදිරිපත් වූ කණු සලකා බැලූ අභ්‍යචනාධිකරණය පෙත්සම සලකා බැලීම මාර්තු 16 වනදා දක්වා කල් දෙමීමට නියම කළා. යුද්ධයෙන් පරාජය කළ ත්‍රස්තවාදය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා දෙමළ ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය භාවිත කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වැනි පැය වැඩසටහනට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 පරාජයට පත් වෙනවා. අපිට පැහැදිලිව පේනවා එතුමා පරාජය කිරීම සඳහා ඒ ඡන්දය පාවිච්චි කරපු ජනතාවට අමතරව ඔවුන්ව මෙහෙවපු, ඔවුන්ගේ මනස වෙනස් කරපු, ඔවුන්ගේ ඔළුව හෝදපු බලවේග රාශියක් තිබුණා. ඒ බලවේග අතරේ වැඩිහරක් හිටියේ අර ලංකාවේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කඳුරට අමතරව විදේශ බලවේග. ඒව අතර හිටියා 2009 යුද්ධයේ පරාජය වීම නිසා නැවතත් ඔවුන්ගේ අර මුදල් සංසරණය පවත්වාගෙන යන්නට ව්‍යාපාරික හේතුවක් හොයමින් හිටපු ඒ නිසා ඊළඟ කොඩිය දිගටම ගෙනියන්න අවශ්‍ය වෙලා හිටපු බටහිර රටවල ඉන්න අන්තවාදී දෙමළ ඩයස්පෝරාව බයෙන් බලගතු පාර්ශවයක්. ඒ වගේම ලංකාවේ රජය චීනයේ පැත්තට බර වෙනවා කියලා බිය වෙලා හිටපු බටහිර රටවල්. ඒ වගේම ලංකාවේ ආසන්නෙම ඉන්න ඉන්දියාව. මේ සියලු දෙනාම යටින් ක්‍රියාත්මක වුණා මහින්ද රාජපක්ෂ රජ පරද්දාගෙන. පරාජය වීම හරහා ඔවුන් ගොඩනගපු මතය ඉදිරියට ගෙනියන්න තමයි ජිනීවා අවශ්‍ය වුණේ. යුද්ධයෙන් පරාජය වෙච්ච ත්‍රස්තවාදය නැවතත් පවත්වාගෙන යාම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ පාවිච්චි කරා. මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති වාර්තාව දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් යුක්ත බවයි නාලක ගොඩහේවා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. මේ වාර්තාව මෙතෙක්කා වාර්තාවලට සාපේක්ෂව හාස්‍යජනක ලෙස ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහලා තියෙනවා. මොකද ඉස්සර ඒගොල්ල කතා කරේ යුද්ධ ගැන. හැබැයි යුද්ධ ගැන කතා කරලා කොහොමවත් යන්න බැරුණා. අපි ගිල්ල විරුද්ධුණා, කරුණ පෙන්ලා දුන්නා. මේ පාර යුද්ධ ගැන සඳහන තියෙනවා. හැබැයි අලුතෙන් ගෙනලා තියෙන හුඟාවක් දේවල් මේ 2020 ලංකාවේ වෙච්ච දේවල් ගැන. 2020 කියන වසර ලංකාවේ දරුණු ලෙස මානව හිමිකම් කඩ වෙච්ච යුගයක් කියලා පෙන්වන්නට ඒ උත්සාහ කරනවා. වර්තමාන රජයේ මානව හිමිකම් ගරු කරන්නේ නැති රජයක් කියලා පෙන්වන්නට උත්සාහ කරනවා. හැබැයි හරි අපූර්වවට පහුගිය අවුරුදු 5 වෙකේ නෑ. 2015ට කලින් තමයි අපි මානව හිමිකම් කඩ කළා තියෙන්නේ. ආයි පටන් ගන්න තියෙන්නේ 2020. ඒකෙම පේන මේ තියෙන දේශපාලන නැඹුරුතාව. ඉතින් 2015 අපේ ඊනියා යහපාලන ආණ්ඩුව ගිහිල්ලා පිළිගන්නවා අපි විවාද ප්‍රාප්ත කරා කියලා. අපේ හමුදාව වැරදි විදිහට හැසිරුණා කියලා ඊට පස්සේ කාටද අපි බේරගන්න පුළුවන්. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වනවා. අප යළිත් හමුවන්නේ පැයෙන් පැය පුවත් විකාශය සමග. සුබ දවසක්.